කාන්ති එළියේ හෙරළි ගෙඩියක් සුද්ධ කරනවා. ලියක් හොරෙන් මදුළු කෑ නිසා හෙරළි වූ කොස්. දැන් හොස්ටල් නවතින්න යන්නද කල්පනාව? හොස්ටල් යන්න කැමතිද? කැමතියි කියලා මම වෙන්නේ පහරද? හොස්ටල් යන කැමතියි කියලා තිබුණොත් බොරළු කැටයක් තියලා අල්ලනවා කම්පෙත්තර තරු ඉස් වෙන්න. කාන්ති අන්ටිට කියනවා මගේ බ්‍රේක්ෆාස්ට් එක විනාඩි පහලෙන් රෙඩි කරන්න කියලා. තේරුණා? Good morning, Anushadhuwa. How are you? Isabella auntie, kohomada ithin? Auntie, goda dawasakata passe. Daughter kohili ganna kene. Surenut gedara neha. Ithin godak vela මුකුත් මෙතන ඉඳ ගන්න හදන්නේ යමු ඇතුළට. නෑ නෑ මෙතන හොඳයි අනේ. මං ඉතින් උයනවා. නිදා ගන්නවා. ඉතුරු වෙලාවට ගාත්නිකේ වැඩ. මේ ඒක නෙවි. අර නන්දිතාගේ ලොකු දුව පැනලා ගිහිල්ලලු. මටත් උම ආරංචියක් ආවා ආන්ටි. ආන්ටි දන්නවනේ ඔය සුරේගේ සනුවරෙත් එක මගේ එච්චර ආසරයක් නෑ. ඒක හින්දා ඉතින් මට ඔය ආරංචි වෙන විදියකුත් නෑ. සුරේව මාත් එක කියන්නෙත් නෑ. මාත් ඉතින් හාර හාර අහන්න යන්නෙත් නෑ. ඩෝටගේ රිලේෂන් රණවීරගේ නංගි මගේ හොඳ නේබ කෙනෙක්. ඕ එයා නන්දිතත් එක්ක එච්චර හිත හොඳ මදි. හැබැයි එහෙ තියෙන නිවුස් ටික කොහොමරි කියලා මෙහෙට ගන්න ගන්නවා. ඕ you don't know. අනේ ඩෝට ඒ දරුවට තාම මාස 8ක් නැතිලු. අනේ ඩාලින් what a sin child. ආන්ටි එතකොට ඔය ගෙදරින් පැනලාවා කියන කින්කිනි කොහෙද ඉන්නවා කියන්නේ? නන්දිතාලා පොලිසියට ගිහලා නැද්ද? ඒගල් කොහෙද ඉන්නේ කියන එක අභිරහසක්. ඒගල් කොහෙද ඉන්නේ? කායකද පැනලා ගියේ? දැන් මොනවද වෙලා තියෙන්නේ කියන එක කවුරුත් දන්නේ නැහැ. හැබැයි රණවීර කැමති වෙලා තිබුණේ නැහැලු පොලිසියට ගිහලා ইনফরমේෂන් එක දෙන්න. ආන්ටි කසුකුසුවක් තියනව නේද ඔය කිංකිණි නන්දිතාගේ දුවෙක් නෙමෙයි කියලා? It is a sad story darling. මට දුක ඒ චයිල් ගැන. රණවීර නන්දිතාව බැඳලා අවුරුදු ගාණක් යනකම් ළමයි හිටියේ නැහැලු. තේරුණාද? ඊට පස්සේ ඒගොල්ලෝ හොස්පිටල් එකෙන් ළමෙක් අරන් හදාගත්තා. ඉපදුණු ගමම් පව් ඩාලින් දුප්පත් පවුලක ළමෙක්නේ. ඒ ළමයා තමයි කිංකින්.
Now do you understand? Kinkini. Etukota tisari? Daru aragena avurudda kyanna kalin Nandita pregnant unadu. Ehema wenolu dali. Daru neti ammala daruwek aragena hada gannakota e daruwata aadaren karunaven භක්තියෙන් සලකනකොට ඒ අම්මා ප්‍රෙග්නන්ට් වෙනවා. මාතේ කතාව අහලා තියෙනවා ආන්ටි. අපිට දරුවෝ නැති වෙනකොට මං සුරේට කිව්වා අපි දරුවෙක් අරගෙන හදාගමු කියලා. කොහෙද? සුරේ කැමති වුණේ නැහැ. Sad, sad, darling. It's a sad, sad thing. Daughter, oyawa marry karanna kalin Suravira tamange duwekutu wage lu kinginida salakala tiyenne. Ranavira ge nange tamath oy kathawa kiyenawa. Yes. Auntie, puluwan nan kingini kohida inne kiyala oyala mata kiyanna. Why, why daughter? Oya hadanne kinginiyo mehita geyennada? Hmm? ආන්ටි මගේ ජීවිතේ මට වැඩියෙන්ම කෙනෙහිලිකම් කරපු මගේ ජීවිතේ මට අපායක් කරපු ගෑණි තමයි ඔය නන්දිතා කියන්නේ. ඒකින්ද තමයි මට ඔය සනුහරේ මේ පාවුනේ. එකකට ඉතින් මහයුම් කරන වැඩි වලට පොඩි උන්ගෙන් පලි ගන්නව නම් අපි මොක්කුද? නේදාන්ටි. ඔයා දන්නවද? ඔයාගේ මම ලැබරිය කන්න හරිම ආසයි කියලා. පැණි පොල් වලට නම් පැහිච්ච පොල් ඕනි කාන්තියෝ. මේක හොඳට පැහිලා නෝනේ. කො බලමු. ඔය එහෙනම් කවන්නේ හොඳට තමයි. මම ඔයාගේ මාමට කෙලින්ම කිව්වා ඔයාව නම් හොස්ටල් එකේ නතර කරන්න එපා කියලා. කොකෝ සයිඩ් සයිඩ් හතර යන්න කවන්ති. කදා නේ මේ කලබලේ? කලබලයක් නැහැ. මම මේ ආමතු මහත්තයා වෙනවා. කවුද? ආමතු මහත්තයා. එහෙම ඔයන්න මම පුතා ඉඳි කට්ටයක් ඇයිසි. ඔය ඉස්සරහදී. ආ ඉස්සරහ. හරි. අනේ මන්ද පුදුම කලබලයක් තියෙන්නේ. ඕක ඉතින් අය අමුතුවෙන් කියන දෙයක් ඒකාන්ති නැන්ද? අයිස මම කලබලකාරය කියලා හැමෝම දන්නවා. ඒක නම් ඇත්ත තමයි. ඒ වුණාට ඒ ගිය විදිහ නම් මට ඇල්ලුවේ නෑ නෝනේ. ඔන්නේ නම් ප්‍රශ්නයක් නෑ නෑ අංක. මන් ට්‍රාන්ස්පෝර්ට් පස්සේ ඉඳුවා. අනේ thank you පුතා thank you. ඔවුසුරේ සැක හිතන දෙයක් නෑ. ඒ වෑන් එක IT කාර්යම තමයි දිනපතාම ඩ්‍රයිව් කරන්නේ. ආ. IT එක අපි අවුරුදු 20ක් 30ක් තිස්සේ දන්න මිනිස්සු. සර්ට විශ්වාස නම් ඉතින් මටත් විශ්වාසයි. මොකද මම දන්නවනේ සර් කිසිම පුද්ගලයෙක් ගැනවත් කිසි දෙයක් ගැනවත් එහෙම ලේසියෙන් රෙකමෙන්ඩේෂන් එකක් දෙන්නේ නැහැ කියලා. නෑව් නෑව්. තරුණ කාලේ මමත් ඔය වැරදි රෙකමෙන්ඩේෂන්ස් දීලා හොඳ පාඩම් ඉගෙන ගත්තා. ජීවිතේ අත්දැකීම් වලින් තමයි ඉගෙන ගන්න ඕනේ සූර්ය. Excuse me. Then you think prasmit edisinda mat tiyenawane? Eka loku sahanayak sir. Mama vitarak neve yamu. Mama thase lavariya ganna. Aasawal vitarak neve. විලාවකට මට හිතෙනවා දුවට තියෙන සුරේගම ගති ගුණ කියලා. මුලින්ම දේ නියතමාණිකම්. නෝනා හරි. පුංචි මාතේ ඉස්සර හිටියා.
කොහෙද මේ මගේ පුතාවත් ඉස්සර කරගෙන යන්නේ? දුර ඇතක නෙමෙයි මේ ළඟපාත. වත්තපල්ලේ වැටගාවට. කියපන් කියපන් ඉතින් මුල සිට අග දක්වා කියපන් කොහමද මුල සිට අග දක්වා කියපන් මම මේ දවස්වල ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්න පුංචි මාත්‍යෝ ඔන්න ඉතින් ඔය අගින්නේ පටන් ගත්තේ මම මෙච්චර කියලා මුල ඉඳන් කියපන් කියලා අයියෝ උඹලත් මම මුරන්නේ ඉවන් අනේ අනේ මට සල්ලි එපා පුංචි මාත්‍යෝ මට පුළුවන් තරම් ඉක්මනට රස්සාවක් හොයලා දුන්නොත් නම් පිං දැන් ඒතර කර කර හිටපු රස්සාව පුංචි මාත්‍යලා දා වත්තට පැන්න දුහි අයිසෙට තුවක් කොයි දුර ගන්න දීපු වරදට එදා මම රස්සාවෙන් අස් කෙරුවා. හීරත් මුදලාලියට ඔහ් 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 ඕකනේ පුංචි මහත්තයෝ කියන්නේ. දැන් කරන්න තියෙන්නේ හීරත් මුදලාලියක අඩව් වලන එක නෙමෙයිනේ. මොකද කරන්න තියෙන්නේ? කරන්න තියෙන්නේ පීටට රස්සාවක් කොයිල දෙන එක. එච්චරනේ. ඒක හරි මහත්තයෝ. මාත් පුළුවන් තරම් රස්සාවල් හෙව්වා. අපි දැන් වාසයට ගොහින්න ඕයි මහත්තයෝ. අනේ අනේ සල්ලි නම් එපා මහත්තයෝ. ගණින් බං හුරුතල් වෙන්නේ නැතුව මට වෙන්නේ නාකි හුරුතල් වෙනව නේද? මියකා නකිනෝ රැවුලේ මුසල ගහතේ පොළේ. අයියෝ. හරි හරි. මං සන්තෝෂෙන් දෙන දේ ගන්නකො පීට. මං ඔයාට හොයලා දෙන්නේ කලින් කර කර හිටපු රස්සාවමයි. ඒ කියන්නේ වෙන තැනක මුර වැඩක්. මේ මහත්තයට පිං. නෑ 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 නෑ. හේරත් මුදලාලිගේ වත්තමයි. අයිසන් කර. ගෙදර මේසුර ඇති මගේ හෙල්මට් එක ඇතුලේ අරන් එන්න. ඔය ඔය කොච්චර කිව්වත් අහන්නේ නෑනේ. යන්න ම හදන යුද්ධෙට ආසියා පිට නැගලා ලොකු බේබි ලොකු බේබි අපි කාමරේට යමු මට බෑ යක්කු දෙන්නත් ගෙදර නෑනේ මම මෙහෙම ඉන්න. ලොකු බේබි අපි කාමරේට ගිහිල්ලා බෙහෙත් ටික බීලා නිින්ද යන බෙහෙත් බොන්න මට බෑ. මේ මගේ නටම ලස්සනයිද? ලස්සනයි. හරිම ලස්සනයි. ඉස්සර නම් මන් නටනකොට බලන් ඉඳලා අපුඩි ගහුවේ කිංකිණි අක්කා. එයා කො මං එයා වද දවසරම දැක්කේ නෑනේ. කොහෙද ගියේ? යකෙක් කව කිංකිණි අක්කත් ඔය අක්කු දෙන්නට බය තමයි හැංගිලා ඇත්තේ. මං යනවා. මරිමඩ දෙයක් කරන් එන්න. හොඳයි මහත්තයා. කොල්ල කරුණා. ඉන්නේ දුර. මං එනවා. ඔන්න මම එකක් වෙනකොට කොපීස් 3ක්ම print කළා. මට හදිසි මේවායි කොපීස් ගන්න එක නෙවෙයි දුර. වෙන්නේ මොකද්ද කියලා මට කිසි දෙයක් කියන්නේ නැහැ. මගේ මිනිහා ගේම් එකට බහැලා තියෙනවා.
මේ මම ට්‍රැක් එකකට බහගත්තා. හැබැයි කරුමිට මිනිහා ඒ ගෙදර නෑ. කවුද මිනිහා? සුරවීර. අහෝ ගල්ලාඳා පරිස්සමෙන් ආ. සුරවීර බෙලි කපන්නේ බෙල්ල අයිතිකාරට අවුරුද්දකට ඉදිරි පස්සේ දැනෙන්න. ඔයිට වඩා වැඩකාරයෝ මට මුණ ගැහිලා තියෙනවා මුදලාලි. මුණ ගැහිලාදී ඒත් පමණට වඩා කෝට් දාගෙන අන්නතර වෙච්චියෝ මට මුණ ගැහිලා තියෙනවා. මං ඒක කිව්ව කිලි හිතේ තියා ගන්නවකෝ. සුරවීර ඒ තරම් මුලකාරයෙක්ද? ඒ තරම් වැඩකාරයෙක්ද? බලමු. අයිසංකල් මට කරුණා කරලා කියන්න. අයි දැන් මට හේරත් මුදලාලි හම්බෙන්න යන්න එපා කියන්නේ කියලා. ආමන්ත මහත්තයෝ, අරේ සුරවීර මහත්තයා. අනික ඇවිස්සෙන්නේ පරණ කොහොන්තරයක්නේ.